ආයුබෝවන් ට්‍රැවල් බග් YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා බලපු ගමන් ඔයාලට හිතෙනවා ඇති මේක මේ අනෙක් ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වගේම ප්‍රෝග්‍රෑම් එකක් කියලා ඒ වුණාට අපි බලාපොරොත්තු වෙනවා අනෙක් ට්‍රැවල් ප්‍රෝග්‍රෑම් වලට වඩා වෙනස් මත්දැකීමක් ඔයාලට ලබා දෙන්න අපි උත්සාහ කරන්නේ වෙනත් channel ප්‍රෝග්‍රෑම් වලට වඩා ඔයාලට දැනුමක් මොනවා හරි ඒ කියන්නේ වෙනස්ම අත්දැකීමක් ඔයාලට ලබා දෙන්න තමයි අපි ගොඩාක්ම උත්සාහ කරන්නේ එහෙනම් යාළුවනේ අපි දැන් යණින් ගමන් ඉතුරු ටික කතා කරගමු එහෙනම් අපි දැන් අපේ ගමන පිටත් වෙමු අද අපි දෙන්න යන්න හිතාගෙන ඉන්නේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් තැනකට මේ තැන පිහිටලා තියෙන්නේ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ ඒ කියන්නේ බණ්ඩාර වෙලින් බදුල්ලට යනකොට තමයි මේ විශේෂ ස්ථානය අපිට හමුවන්නේ අද අපි යන්න බලාපොරොත්තු වෙන්නේ ආරුකු නමේ පාලමෙහෙවත් නයින් ආච් බ්‍රිජ් කියන ස්ථානයට තමයි අපි දැන් එහෙනම් අපේ ගමනාන්තය වන නයින් ආච් බ්‍රිජ් බලන්න එහෙනම් අපි දැන් අපේ ගමන පටන් ගන්නවා එන අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔය කට්ටියට ආරාධනා කරන ගමන් අපි අපේ ගමන මෙතේ ආරම්භ කරනවා. අපි දැන් ඇත්තරම කිව්වොත් ඉන්නේ බණ්ඩාල නගරේ. අපි යන්න ඕනේ ඇත්තරම කිව්වොත් බණ්ඩාලෙන් බදුල්ල දෙසට දිවෙන මාර්ගය තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. අද දවසේ පොඩ්ඩක් සෙනඟ වැඩි ගතියක් ඔයගලන්ට දක්නට ලැබෙනවා ඇති මේ ප්‍රදේශයේ මොකද මේ දවස්වල පවතින කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ඇඳෙන නීතිවත් කළ තියෙනවා මේ දවස්වල අද බණ්ඩාල ප්‍රදේශයට. ලොකු තදබදයක් දක්නට ලැබෙනවා බණ්ඩාල ප්‍රදේශයේ මං හිතන්නේ ඔයගලන්ට දක්නට ලැබෙන ඇති මේ අවස්ථාවේදී බණ්ඩාල ප්‍රදේශයේ තත්ත්වය ඇත්තනකොට අද දවසේ ඇඳෙන නිත ඉවත් කරලා තියෙනවා ඒක නිසා තමයි මේ සෙනඟ දැන් අපි බණ්ඩාර නගරය පහුවෙලා ඉදිරියට බදුල්ල මාර්ගය දිගේ යනින් ගමන් තමයි ඉන්නේ තව අපිට සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක 12ක දුරක් වගේ යන්න තියෙනවා බණ්ඩාරවෙල දෝව කියන ප්‍රදේශයේ අපිට දැන් ඉදිරියෙන් ඔයාලට බලාගන්න පුළුවන් දෝව රජමහා විහාරය අපි ඒ රජමහා විහාරය පිළිබඳ විස්තරයක් අපේ ඉදිරියේ එපිසෝඩ් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට දැන් දවස් ಸ್ವಲ್ಪ වෙලාවකින් බලාගන්න පුළුවන් ඉදිරියේ බණ්ඩාරවෙල දෝව රජමහා විහාරය තමයි අපිට ඔය ඉස්සරහින් දැන් ඉදිරියෙන් දිස්වන්නේ දෝව රජමහා විහාරයත් ගොඩාක් බෞද්ධ පින්වතුන්ගේ ආකර්ෂණය දිනාගෙන ගොඩාක් බෞද්ධ පින්වතුන්ගේ වන්දනාමාන වලට ලක්වන තැනක් ගොඩක් පැරණි ඉතිහාසයක් තියෙනවා මේ දෝව රජමහා විහාරයට ගොඩක් තැන්වල කොමඩු තන් තියෙනවා ඔන්නේ අද අපිට මම හිතන්නේ අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් ඒ කොමඩු ගෙඩියකුත් කාලාම යනකොට යන්න පුළුවන් ඉස්සරහට බලමු මේක අපේ පළවෙනි එපිසෝඩ් එක අපිට පුළුවන් තාක්ෂණයත් අපිට ලොකු තාක්ෂණයක් නැහැ අපිට තියෙන තාක්ෂණයෙන් අපි ඔයාලට උපරිම අත්දැකීම ලබා දෙන්න තමයි අපි ගොඩක් උත්සාහ කරන්නේ බණ්ඩාල බදුල්ල ප්‍රදේශය කිව්වොත් සංචාරකයන්ට බලන්න ඒ කියන්නේ පුරාණ දේවල් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා දැන් අපි මෙතනින් ඉදිරියට අපි ළඟාවන්නේ කුඹල්ලල කියන කියන්නේ කුඹල්ලල හන්දිය කියන ස්ථානයට ඉදිරියෙන් අපිට දැන් මේ බදුල්ල මාර්ගය අපි දැන් ගමන් කරමින් ඉන්නවා. එතකොට ඉදිරියෙන් හම්බෙන හන්දියෙන් දකුණට හැරිලා ඉවරලා යන්න පුළුවන් ඇල්ල නගරයට. ඇල්ල නගරේකම ගොඩක් දෙනෙක් දන්නවා සංචාරකයන්ගේ බොහෝ ආකර්ෂණීය දිනාගත් ස්ථානයක්. ඒ මාර්ගයෙන් තමයි පුංචි තිරිපාදේ රාවණ ඇල්ල වැල්ලවායට යන මාර්ගය තියෙන්නේ. මෙතනින් අපි දකුණට හැරිලා යනකොට අපි දැන් යන්නේ මෙතනින් ඉදිරියට තියෙන බදුල්ල ප්‍රධාන මාර්ගය තමයි අපි දැන් ගමන් කරන්නේ. අපි මෙතනින් ඉදිරියට ගිහිල්ලා හල්පේ දක්වා ගමන් කරන්න ඕනි. අපිට හල්පෙන් තමයි ඊට පස්සේ හැරිලා අපේ ගමනාන්තය වන ආරුක්කු නමේ පාලමට යන්න තියෙන්නේ.
මහාවිද්‍යාලය. අපිට දැන් ඒ ඉස්කෝලේ පව කරගෙන තව පොඩි දුරක් යනකොට ඔයාලට දැන් ඉස්සරහින් දැක ගන්න පුළුවන් ඉස්සරහින් දකුණු අත පැත්තට යන්න කියලා දාලා තියෙනවා. මෙතනින් ඔව් ආරුක්කු නමේ පාලම කියලා බෝඩ් එක තියෙනවා. අපි මෙතනින් දකුණු අත පැත්තට මේ තියෙන පාරෙන් යන්න ඕනේ. මේ බාහිර තියෙන්නේ ගොටුවල ප්‍රාථමික විද්‍යාලය ඇල්ල කියලා ගහලා තියෙනවා. මේ මාර්ගය තමයි අපි යන්න ඕනේ. මොකද ආරුක්කු නමේ පාලම පිහිටලා තියෙන්නේ මේ දෙමෝදර ගොටුවල කියන ගම්මානයේ අසල තමයි මේ ආරුක්කු නමේ පාලම පිහිටලා තියෙන්නේ. දවසේ මම හිතන්නේ අපි කියාට ගොඩක් සංචාරක මම හිතන්නේ දැක් ගන්න බැරි වෙයි. මොකද මේ රටේ පවතින තත්ත්වයත් එක්ක ඇත්තෙම නැති වෙයි. ආරුක්කු නමේ පාලමට අපි දෙන්න විතරක් වෙයි කියලා තමයි ගොඩක් දුරට බලාපොරොත්තු වෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට කොහොමද ඉස්සරහ තත්ත්වය කියලා. දැන් අපි ඉන්නේ මේ ගොටුවල හන්දියේ. දැන් ඔයාලට මෙතන ඉස්සරහින් ඔයාලට පේන පාරක් තියෙන පොඩි පාරක්. ඒ පාරෙන් තමයි අපි 9 ආච් බ්‍රිජ් එකට යන්න ඕනි. මෙතනින් වම් පැත්තට තියෙන පාරේ යන්න එපා. ඒක ඇවිල්ලා දෙමෝදර නගරයට යන මාර්ගය තමයි මෙතන මේ වම් පැත්තේ තියෙන්නේ. මේ කෙලින්ම තියෙන අපි ආව පොඩි පාරේ තමයි අපිට මේ 9 ආච් බ්‍රිජ් එකට යන්න තියෙන පාර. ඒ කියන්නේ ගොටුවල හන්දියෙන් කෙලින්ම අපි ඉස්සරහට ගමන් කරන්න. හරි මං හිතා. මෙතනින් එහාට ටිකක් පොඩි පාරක් තමයි තියෙන්නේ. ඒත් වාහනයකට ගමන් කරන්න තරම් අපහසුතාවයක් නැහැ මේ මාර්ගයේ. අනේ පන්සලක් තියෙනවා නාගරුක්කාරාමය කියලා ගොටුව ලැල්ල කියලා. පන්සලත් පව කරගෙන අපි ඉදිරියට යන්න ඕනි. එතන ගොටුවල විද්‍යාලය පව වෙනවා අපිට ඉස්තරහයි. ගොටුවල ඇල්ල විද්‍යාලය ඒ පාසල පව වුණාට පස්සේ අපිට තියෙනවා දකුණු අත පැත්තට ඔහොම හරවන්න. මෙතන බෝඩ් එක ගහලා තියෙනවා 9 ආච් කියලා. පාර දුෂ්කරයි. පොඩි පොඩි වලවල් ටිකක් තියෙනවා. ගහකුත් කලා වැටලා ඇත්තටම කිව්වොත් කවුරුත්ම නැහැ මෙතන පේන්න. අපි දෙන්න විතරයි කිව්වත් වගේම. වගේම අපි දෙන්න විතරයි පාලමටම ඉන්නේ. පාලමටම ඉන්නේ. අපි බලමු එහෙනම් මේක. අපි පාලම ටිකක් බලලා පාලමේ කොහමද මේ පාලම හැදුනේ? කොයි කාලෙද? ඒ වගේ විස්තර ටිකුත් අපි ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් අපේ වීඩියෝ එක ඉස්සරහට කරගෙන යමු. කරගෙන යමු එහෙනම්.
අපි ඒ ගමනාන්තය වන අපි ආරුක්කු නමේ පාලමට දැන් ඇවිල්ලා ඉන්නේ. ඔයාලා දන්නවද කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයට මේ ලංකාවේ දුම්රිය මාර්ග අතරින් සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ ඇයි කිව්වොත් එකම දෙයක් තමයි මේ ආරුක්කු නමේ පාලම. දැන් අපි මේ ඉන්න දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ශ්‍රීමත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා ගොඩාක් ලොකු මෙහෙවරක් කරලා තියෙනවා මේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේදී. ඇත්තටම හිතනවා ඇති ඔයගොල්ලන්ට බ්‍රිතාන්‍යයන් විසින් මේ වගේ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට හේතුව කුමක්ද කියලා. මම හිතන්නේ ඒක හැමෝටම මතුවෙන ප්‍රශ්නයක්. ඇත්තටම ඒකට හේතුව වන්නේ ඒගොල්ලන්ට මෙහෙ වැවෙන තේ එළවලු වගේ දේවල් මේ දුම්රිය මාර්ගය තුලින් කොළඹට ප්‍රවාහනය කර ගැනීමට පහසු වෙන්න තමයි ඒගොල්ලෝ මේ දුම්රිය මාර්ගයේ ඉදි කරලා තියෙන්නේ. බ්‍රිතාන්‍යයන් විසින් මේ පාලම ඉදි කරනකොට ඒගොල්ලන්ට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. ඉන්නාට මේ පාලම නිර්මාණය කර ගැනීමේදී පැන්නගුණ ලොකුම ගැටලුව තමයි මෙරටට යකඩ ගෙන්වා ගැනීම. ඕගොල්ලන්ට හිතෙනවා ඇති ඇයි මේ රටට යකඩ ගෙන්වා ගැනීම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වුණේ කියලා. ඉන්නාට මෙරටට යකඩ ගෙන්වා ගැනීමේදී එංගලන්තය ඇතුළු යුරෝපීය රටවල පළමුණු ලෝක යුද්ධයක් වෙලා තිබ්බා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට මේ ලෝක යුද්ධය නිසා මෙරටට යකඩ ගෙන්වා ගැනීමට ලොකුම පහසුතාවය වුණ මුණ දුන්නා. බ්‍රිතාන්‍යයන්ට නැව මාර්ගයෙන් තමයි මෙරටට යකඩ ගෙන්වා ගැනීමට අවශ්‍ය වුණේ. නමුත් පළමුණු ලෝක යුද්ධය නිසා මෙරටට යකඩ ගෙන්වා ගැනීමට ඔවුන්ට අපහසු වුණා. මොකද නැව් වලට පවා ඒ කල ප්‍රහාර එල්ල වුණා. මේ යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන්ට නැව් වලට පවා ප්‍රහාර එල්ල වුණ නිසා මෙරටට යකඩ කිසිසේත්ම ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. ඉතින් දැන් ඔය පළවෙනි ලෝක යුද්ධ කාලේ දැන් අපේ මේ පාලම ඉදිකිරීමට බ්‍රිතාන්‍යයන්ට මේ පාලමට අවශ්‍ය යකඩ ගෙන්වා ගන්න බොහොම අපහසු වුණා. මොකද මේ නැව් වලට ඒ ප්‍රහාර එල්ල කරපු නිසා. ඉතින් දැන් මේ පාලම ඉදිකිරීමේදී මෙයාලට දැන් ලොකු ගැටලුවක් වුණා. දැන් මේ පාලමට අවශ්‍ය යකඩ සපයා ගැනීමට නොහැකි වීම. ඉතින් ඒ කාලේ අපේ ලංකාවේ හිටියා ගොඩාක් ගල් වැඩ දන්න බාස්වරු. ඉතින් බ්‍රිතාන්‍යයන් කල්පනා කරා මේ බාස්වරුත් සමග එකතු වෙලා ගල් කණු ඉදි කරලා ඒ ගල් කණු මතින් මේ පාලම නිර්මාණය කරන්න. බ්‍රිතාන්‍යයන් මේ පාලම දැන් ඉදිකිරීමේදී වැලිමඩ ප්‍රදේශයේ ජීවත් වූ TK අප්පුහාමි මහතා මේ පාලම ඉදිකිරීමේදී මහා මෙහෙවරක් ඉටු කරලා තියෙනවා. ඒ මහතා තමයි මේ පාලම ඉදිකිරීමේදී ලොකු මූලිකත්වයක් අරගෙන කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ පාලම ඉදි කරනකොට ඒ කියන්නේ වැලිමඩ ප්‍රදේශයේ ජීවත් වූ PK අප්පුහාමි ගැමියා තමයි මේ ගල් වැඩ සම්බන්ධයෙන් ලොකු මූලිකත්වයක් අරගෙන මේ පාලම ඉදිකිරීමේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මේ පාලම ඉදි කරනකොට මේ පාලමට කිසිම යකඩ කූරක් කොන්ක්‍රීට් කිසිම දෙයක් භාවිත නොකළ බවත් සඳහන් වෙනවා. මේ සම්පූර්ණ තනි කළු ගලෙන් නිර්මාණය කරපු නිර්මාණයක් තමයි මේ ආරුක්කු නමේ පාලම කියන්නේ. පාලම දැන් ඉදි කරලා ඉවර වෙලා මේ පාලම මතින් ප්‍රථම වරට දුම්රියක් ධාවනය කිරීමට පවා බ්‍රිතාන්‍යයන් බිය වුණා කියලා සඳහන් වෙනවා. මේ PK අප්පුහාමි මහතා පවසා ඇත්තේ මේ පාලම් මතින් දුම්රියක් ධාවනය කරන්න කිසිසේත්ම බය වීමට අවශ්‍ය නැහැ කියලා. ඉතින් මේ පාලම මතින් පළමුවරට දුම්රියක් ධාවනය කරන අවස්ථාවේ PK අප්පුහාමි මහතා මේ පාලම යට සිටගෙන කිසිදු බියකින් තොරව දුම්රිය ධාවනය කරන ලෙසද පවසා පාලම යට හිටගෙන හිටියා කියලා ඉවර වෙලා ජනප්‍රවාදයේද සඳහන් වෙනවා.
මෙම දුම්රිය මාර්ගයේ එකල දැන් බ්‍රිතාන්‍යයන් පවා බිය වුණා මේ පාලමේ දුම්රිය ධාවනය කරන්න. ඒ වුණාට අදටත් කිසිම අනතුරකින් තොරව මේ වෙනකම්ම දුම්රිය මේ මාර්ගයේ කිසිම අනතුරකින් තොරව ගමන් කරනවා. මේ පාලම ඉදි කරලා තියෙන්නේ ගලා බසින දිය පාරක් දෙපැත්තෙන් තියෙන කුඩා කඳු ගැට දෙකක් යා කරමින් තමයි මේ ආරුක්කු නමේ පාලම ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ පාලම ඉදි කිරීමේදී ගල් පර්වත ඉවත් කිරීම, පස් ඉවත් කිරීම, පස් කැපීම ඒ වගේ ගොඩාක් ගැටලු වලට බ්‍රිතාන්‍යයන්ට මූණ දෙන්න සිදු වුණා. ඉතින් මේ ගැටලුද निराකරණය කරමින් මේ ගැටලුද निराකරණය කරගනිමින් සාර්ථක කරගන්න අපිට මේ බ්‍රිතාන්‍යයන්ට උදව් වෙලා තියෙන්නේ මේ පීකේ අප්පුහාමි මහතා තමයි මේ ඒ කටයුතු සම්බන්ධව මූලිකත්වය අරගෙන මේ ගැටලු निराකරණය කරගෙන මේ පාලම නිමකරන්න බ්‍රිතාන්‍යයන්ට මහඟු මෙහෙවරක් ඉටු කරලා තියෙනවා. ඉතින් බ්‍රිතාන්‍යයන් අපගේ පීකේ අප්පුහාමි මහතා ප්‍රමුඛ සිංහල ගැමියන්ගේද සහාය ඇතුව 1921 දී මේ පාලමේ සියලුම වැඩ කටයුතු නිම කරලා අවසන් කරා. තවද සුවිශේෂී භූගෝලීය පිහිටුමක් තියෙන දෙමෝදර දුම්රිය ස්ථානය සුප්‍රකට සංචාරක භූමි භාගයක් වූ ඇල්ල නගරයද පිහිටලා තියෙන්නේ මේ ආරුක්කු නමේ පාලමට ආසන්නවයි. ආරුක්කු නමයකින් සමන්විත මෙම පාලම අඩි 300ක දිගකින් හා අඩි 80ක උසකින් සමන්විත වන ලෙසයි ඉදි කරලා තියෙන්නේ. ආරුක්කු නමේ පාලම තව ආස් නමේ පාලම ලෙසද හඳුන්වන්නේ මෙම පාලම තමයි. එසේම දෙමෝදර කළු පාලම යන නමින්ද ජනවහරේ මේ පාලම හඳුන්වනු ලබනවා. එසේ නමුත් 20 සියවසේ සිංහල ප්‍රධාන ශිල්පීන්ගේ සහය ඇතිව ඉදි කළ මෙම ආරුක්කු නමේ දෙමෝදර පාලම ශ්‍රී ලංකාවේ ඉතිහාස පොතට ශ්‍රී ලංකාවේ සුවිශේෂී නිර්මාණයක් ලෙස ඉතිහාසගත වෙනවා. එහෙනම් අද දවසේ ඔන්න අපේ ට්‍රැවල් බග් YouTube channel එකෙන් අපි ගෙනාවා ඔයගලන්ට ආරුක්කු නමේ පාලම. ඔයගොල්ලෝන්ට මම හිතනවා අද දවසේ ගොඩක් දේවල් අපෙන් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරන්න. අපෙන් දෙක ඔයගොල්ලෝ ඉගෙන ගත්තා නම් අපිව share කරන්න, like කරන්න, ඒ වගේම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් අපිට comment එකක් දාලා අපිව දැනුවත් කරන්න. ඔන්න එහෙනම් අද දවසේ අපේ ට්‍රැවල් බග් වැඩසටහනේ ආරුක්කු නමේ පාලම ගැන කලපු වීඩියෝ එකේ අවසානයේ දක්වා ඔයගොල්ලෝ පැමිණලා තියෙනවා. අපෙන් හොඳ දෙයක් ඔයගොල්ලෝ ගත්තා නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මීටත් වඩා හොඳ වීඩියෝ අලුත් වීඩියෝ එකකින් ඔයගලන් හමුන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. එහෙනම් ගිහිල්ලා එන්න ඔයගලන්ට හැමෝටම සුබ දවසක්. කොමඩු කාලක් කනගම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.